ඩෙනිස්ගේ දස්කම් 32 වෙනි කොටස මීෂා කැමති දේ. මීෂායි මායි දවසක් දා සංගීත කාමරයට ගියා. බොරිස් සෙරිගෙවිච් පියානෝක ළඟ වාඩි වෙලා වාදනය කරනවා. එයාට බාධා නොවන විදියටයි මීෂායි මායි ජනෙල් පඩිය උඩ වාඩි වුණේ. එයා අපිව දැක්කේ නැහැ. දිගටම පියානෝ එක ගැහුවා. හැම ජාතියකම සංගීත නාද එයාගේ ඇඟිලි අතරින් විහිදුණා. ඒ නිසා හැම තැනම හරිම උණුසුම් දීප්තිමත් ඉදේටයි දැනුනේ. මං එයාගේ සංගීතය අහගෙන හිටියේ හරිම ආසාවෙන්. ඒ ටිකකින් එයා වාදනේ නැවැත්තුවා. පියානෝ එක වහලා අපි දෙන දිහා බල හිනා වුණා. ආ, කවුද මේ? ඔය දෙන්න හරියට අත්තක වහලා ඉන්න ගේ කොරළ දෙන්නෙක් වගේනේ. මොකද මේ පැත්තේ? ඔයා වාදනය කළේ මොකද්ද බොරිස් සෙර්ගෙවිච්? චොපින් ගේක. මං හරිම කැමති එයාගේ සංගීතයට. ඒ ඔයා අපේ සංගීත ගුරුවරයා හින්දා. ඒ හින්දා තමයි ඔයා හැම ජාතියකම සින්දු වලට කැමති වෙන්නේ. ඒක සින්දුවක් නෙමෙයි. මම සින්දු වලටත් කැමතියි. නමුත් මං ගැහුවේ සින්දුවක් නෙමෙයි. ඒ වගේ දෙයකට කියන්නේ ඊට වඩා බොහෝම ශ්‍රේෂ්ඨ නමක්. ඒ මොකද්ද? සංගීතය. චොපින් කියන්නේ ශ්‍රේෂ්ඨ තනු රචකයෙක්. එයා හරිම ලස්සන සංගීත තනු ලියලා තියෙනවා. මේ ලෝකේ හැම දෙයකටම වඩා මං කැමති සංගීතෙට. එයා මන් දිහාට හුඟක් කෙට්ටි වෙලා මෙහෙම කිව්වා. කියන්න බලන්න, ඔයා කැමතිම මොනවටද? ගොඩක් දේවල් වලට කැමතියි. ඉතින් මං එයාට මං කැමති දේවල් ගැන කිව්වා. බල්ලෝ, ලීරණෙක, අලි පැටව්, රතු හමුදාවේ අය, රෝස පාට කූර තියෙන පුංචි ඇන්ටිලොප්, යුදසේනවියෝ, අශ්වයෝ වගේ හැම දෙයක් ගැනම කිව්වා. එයා බොහොම සාවධානව අහගෙන හිටියා. ඊට පස්සේ එයා මෙහෙම කිව්වා. හැබෑට මං දැනගෙන හිටියේ නෑනේ. ඔයා පුංචි ළමයෙක් වුණාට මා ගොඩක් දේවල් වලට කැමතිනේ. බලාගෙන යනකොට මුළු ලෝකෙටම කැමතියි වගේ. එතකොටම තමයි මීච කට ඇරියේ. එයා තරහෙන් කට උල් කරගෙන මෙහෙම කිව්වා. මං කැමති දේවල් ඩෙනිස්ටත් වඩා වැඩි. බොරිස් සෙර්ගෙව් හිනා වුණා. බොරු කියන්න එපා. හොඳයි, එහෙනම් දැන් ඔයාගේ වාරේ. ඔයාගේ කැමති දේවල් කියන්න බලන්න. මීෂා ජනේල් පඩිය උඩ හරි බරි ගැහිලා උගුර පාදලා කියන්න පටන් ගත්තා. මං කැමති බනිස් වලට, රෝල්ස් වලට, කේක් වලට, පුඩින් වලට. තව මං කැමති පේස්ට්‍රි වලට, ඉඟුරු පාන් වලට, පොපියට දාපු කේක් වලට, ක්‍රැකර්ස්, බිස්කට්, මස් පුඩින්, පළතුරු පුඩින්, ගෝවා රෝල්, රයිස් රෝල් වලට. තව කැමති චීස් කේක් බනිස්. ඒව උණු උණුවෙම කන්න වැඩියම කැමති. ඒත් පරණ ඒවා වුණත් කමක් නැහැ. ඕට්ස් වලින් හදපු රස කැවිලි වලටත් කැමති. වැනිලා වෙෆර්ස් වලටත් කැමති. ඇන්චොවීස්, සැමන්, පයික් මාළු වලින් හදපු අච්චාරු, තක්කාලි සෝස් වල දාපු මාළු, සාඩින්, වම්බටු සෝස්, බැදපු ස්කොෂ්, බැදපු අර්තාපල් වලට එහෙමත් මං ආසයි. තව බොලොංචි නම් ඕන තරම් කන්න පුළුවනි. ඒ වගේම තමයි හැම ජාතියකම සලාමි. ඇයි බටර් දාපු නූඩ්ල්ස්, මැකරෝනි, ස්පැගටි, හිල් තියෙන චීස්, හිල් නැති චීස්, කහපාට පොත්තක් තියෙන චීස්, රතුපාට පොත්තක් තියෙන චීස්. අනික මං කැමති චීස් පැටිස් වලට. ඒ වගේමයි ගෙදර හදපු ලුණු දාපු චීස් වලට, පැණි රස චීස් වලටත් කැමති. ඇපල් කෑලි කපල සීනි දාපු ඒවටත් කැමති. නිකං ඇපල් වුණත් ලෙල්ලරලා කන්න වැඩියෙන් කැමතිය මං. මුලින්ම මදේ කාලා ඊළඟටත් ලෙල්ල තමයි කන්නේ. තව මං කැමති බෙදපු පීකුදු වලට, මස් බෝල වලට, හුරුල්ලන්ට, ඇට සුප් වලට, ග්‍රීන් පීස් වලට, තඹ මස් වලට, කැරමල් වලට, සීනි, තේ, ජෑම්, සෝඩා, බාගට තඹ බිත්තර, හොඳටම තඹ බිත්තර, අමු බිත්තර වුණත් කැමති. ඕනම දෙයක් ඇතුළට දාලා හදන සැන්විච් වලටත් මං කැමති. වැඩියෙන්ම තඹ පුවර්තාපල් පොඩි කරලා මැද්දට දාලා හදන තියෙන ඒවට තමයි කැමති. ඇයි හල්වා, මං දන්න මං කැමති තරමට ඕන කෙනෙක් ඒව කන්න කැමති කියලා. බෙදපු තාරාව, බෙදපු පාත්තයෝ, බෙදපු කළුකුම්මස්. අනේ මට කියන්න අමතක වුණා, මං අයිස්ක්‍රීම් වලට කොච්චර කැමතිද.
මෙතෙක් හදලා තියෙන හැම ජාතියකම අයිස්ක්‍රීම් වලට මං කැමති. මීෂා වහලේ දිහා බලාගෙන ලොකු හුස්මක් ගත්තා. එයාට හරියට මහන්සි පාටයි. බොරිස් සෙර්ගෙයුච් එයා දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා. තවමත් මීෂා මොනුමුණු ගගා කියවනවා. තව මං කැමති ගූස්බෙරි වලට, කැරට් වලට, කරවල වලට, ටර්නිප් වලට, මස් පුඩින්. මං ඒක ගැන කිව්වනේ. සූප් වලට, කෙසෙල් ගෙඩි වලට, පළතුරු ඉස්ටු, සලාමි. මං සලාමි ගැනත් කිව්වනේ. මීෂගේ කතා මෝටරේ වැඩ කරන්න නැතුව ගිහින් නැවතුණා. බොරිස් සෙර්ගෙයුච් මොනවා හරි හොඳ දෙයක් කියයි කියලා එයා බලාගෙන හිටියා. ඒත් බොරිස් සෙර්ගෙයුච්ට තරහ ගිහින් වගේ පෙනුනේ. මීෂර තව ටිකක් කියන්න ඉඩ ඇරලා එයා බලාගෙන හිටියා. ඒත් මීෂර තවදුරටත් කියන දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැද්ද කොහෙද? ඉතින් දෙන්නම මූන්ට මූණ බලාගෙන හිටිය අනිත් කෙනා මොනවා හරි කියනකල්. අන්තිමේදී බොරිස් සෙර්ගෙයුච් මෙහෙම කිව්වා. හොඳයි මීෂා, මට පේනවා ඔයා කොයිතරම් දේවල් වලට කැමතිද කියලා. හැබැයි වැඩේ කියන්නේ ඒ ඔක්කොම කන බොන ජාති වෙච්ච එක. මට පේන්නේ ඔයා කෑම ජාති පිරිච්ච ලොකු සාපුවකට මිසක් වෙන දෙයකට කැමති නෑ කියලා. ඒත් ඇයි මිනිස්සු ගැන කතා කරන්නේ නැත්තේ? ඔයා ආදරය කරන කවුරුවත්ම නැද්ද? අඩු ගානේ සතෙක්වත්. මීෂ පඹ ගාලක පැටලලා වගේ මූණ හදාගත්තා. අන්තිමේදී යා මෙහෙම කිව්වා. අනේ මට හොඳටම අමතක වුණානේ, මම පූසන්ටත් කැමතියි, ආච්චි අම්මටත් කැමතියි.